සුබ දවසක් සියුදනාටම මැතිවරණය ළඟළඟම එනවා. ඉතින් අපි විශාල සූදානමක්, ඒ වගේම සාර්ථක රැස්වීම් මාලාවක්, නොයෙකුත් ආකාරයේ රැස්වීම්, භික්ෂු රැස්වීම්, ඒ වගේම ත්‍රිවිධ හමුදාවට අදාළ රැස්වීම්, ඒ වගේ වෘත්තිකයන්ගේ රැස්වීම් විශාල ගණනක්. මං හිතන්නේ සෙනග අපි ඉතිරිලා යන ප්‍රමාණයේ රැස්වීම් මේ හැමතැනම අපි ලංකාවේ, මම හැමතැනම අපි රැස්වීම් වලට සම්බන්ධ වෙනවා. ඉතින් ඉතිරි ගියපු අපිට ස්වභාවයක් පේනවා. ඉතින් අපි පටන් ගත්ත ගමන අතිසාර්ථක ගමනක් බවට මේක පත් වෙන අනිවාර්යයෙන්ම 21 වෙනිදා. ඉතින් ජනතාවට කියන්නේ අපි දැන් කියලා දෙන්න ඕනේ, ඇත්තටම සමගි ජන බලවේගයේ ජයග්‍රහණය සඳහා ඉවහල් වෙන විශේෂයෙන්ම අපේ ජනතාව මැතිවරණයට කොහොමද ඡන්දේ දාන්නේ කියන දේ සම්බන්ධයෙන් මම වචනයක් කියන්න ඕනේ. සදිත් ප්‍රවස් මැතිතුමාගේ එක ටිකක් දිගයි මේ පාර ඡන්දනාම ලේඛනය. ඒ හින්දා පොඩ්ඩක් තිගැස්සීමට ලක් වෙන්න පුළුවන් අපේ අම්මලා තාත්තලා, අපේ වැඩිහිටි උදවිය. ඉතින් ඇතුළට ගියපුවාම විශේෂයෙන්ම සදිත් ප්‍රවස් මැතිතුමාගේ අංකය 21, ඡන්දේ දිනේ 21, අංකයත් 21. ඉතින් ජයග්‍රහණය අනිවාර්යයෙන්ම එතුමාගේ වාසනාවට ඒ දිනෙත් ලැබිලා තියෙනවා, අංකයත් ලැබිලා තියෙනවා. ඉතින් ඡන්දනාම ලේඛනයේ පොඩ්ඩක් පල්ලෙහාට වෙන්න තියෙන්නේ, මැද හරියටත් පොඩ්ඩක් පල්ලෙහෙන් තියෙන්නේ. ඉතින් හොඳට බලලා කතරේ පමණක් ඒකට අපි ගහන්න කියලා අපි ඉල්ලනවා සජිත් ප්‍රවස් මැතිතුමාගේ ජයග්‍රහණය තහවුරු කරන්න. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා 170,000 අධික ඡන්ද ප්‍රමාණයක් ලබාගෙන මේක ජයග්‍රහණය කරන්න. ඉතින් අපිට විරුද්ධව ඉන්න බලවේග තුනක් ඉන්නවා, රනිල් වික්‍රමසිංහ මැතිතුමත්, අනුරකුමාර් දිසානායක මැතිතුමත්, නාමල් රාජපක්ෂ මහත්මයා. ඉතින් මේ බලවේග තුනම වමේ ඡන්ද ප්‍රමාණය 165,000 වගේ ප්‍රමාණයක් බෙදාගන්න ද්වන්ද සටනක යෙදී සිටිනවා. ඉතින් ඒ වෙනකොට අපිට පොහොට්ටුවෙන් 120,000 වගේ ප්‍රමාණයක් ඡන්ද අපිට මේ වෙනකොට ලැබිලා තියෙනවා. ඒත් එක්කම අපිට 170 පණලා 180 දක්වා අපි උත්සාහ කරනවා මේ මැතිවරණයේ ජයග්‍රහණය තහවුරු කරලා. ඉතා බලවත් ශක්තිමත් ආණ්ඩුවක් අවශ්‍යයි. මේ ආණ්ඩුවෙන් තමයි අපිට මේ ණය උවදුර බේරගෙන රටේ සංවර්ධනය ඉදිරි අනාගතය අවුරුදු 5 තුල මේ රටේ වරාය, ඒ වගේම වෙළඳ කලාප, මේ ආදි වශයෙන් අපි බලාපොරොත්තු වෙන අවුරුදු 1.5ක් විතර යද්දී දක්ෂ ඇමතිවරු 7-8ක් අපි පාවිච්චි කරලා, විශේෂයෙන්ම මහවැලිය ඇඟලුම් කර්මාන්තය ඒ කාලේ නොදිනු ලෝකේ තමයි ඒ ව්‍යාපෘති පටන් ගත්තේ. හැබැයි ඊට වැඩිය ගොඩාක් වෙනස් ලෝකය ඩිජිටල් තාක්ෂණයත් එක්ක, ඒ වගේම සංවර්ධනේ අනිත් රටවල් එක්ක ගත්තොත් අපිට හිතා ගන්නවත් බැරි තත්වයක්. ඉතින් ඒ වගේ අපිට හැබැයි ඒ අනුසාරයෙන් ඒ තාක්ෂණය අපිට ලබා ගන්න පුළුවන්. ඒකේ අපිට කවුරුවත් ලෝභකමක් දක්වන්නේ නැහැ, ලෝකයේ තාක්ෂණය අපිට ලබලා දෙන්න. ඉතින් ඒගොල්ලොත් බලාපොරොත්තු වෙනවා මේ රටේ ශක්තිමත් ආණ්ඩුවක්, ඒ ආණ්ඩුව තුල එතුමාලා බලාපොරොත්තු වෙනවා විශේෂ, ඒ වගේම විශාල ආයෝජන මේ ලංකාවට ගෙනල්ලා ඔවුන් මේ සංවර්ධනයට දායකත්වය ලබා දෙන්න. ඉතින් ලංකාව ඇත්තටම හොඳම ස්ථානයක්, ලංකාවේ භූ විෂමතාවය ගත්තොත්, ඒ වගේම ඉන්දියාවට අසල. ඉතාමත් ශීඝ්‍රයෙන් අපේ ඔක්කොම අපේ මානුෂික අපේ සංවර්ධන අංගයන් ඉතාමත් ඉහළ මට්ටමේ පවතින්නේ. සාක්ෂර හැකියාව, උපතේදී ආයු කාලය, මේ ආදී වශයෙන් සියල්ලම ආසියාවේ තියෙන හොඳම අපිට තමයි දත්ත ටික තියෙන ලංකාවට. මෙච්චර ඇද වැටුණත් අපේ නායකින්ට පින් සිද්ධ වෙන්න, විශේෂයෙන්ම නිදහස් සෞඛ්‍ය, නිදහස් අධ්‍යාපනය, මේ ආදී වශයෙන් අපි ඉහළ මට්ටමක ඉන්නවා. ලෝකෙත් එක්ක බැලුවොත්, අපි ලෝකේ දියුණු රටවල් එක බැලුවොත් පොඩ්ඩක් පල්ලෙහැයි, අපි ආසියාවත් එක්ක බැලුවොත් අපි උඩින් ඉන්නවා. ඉතින් බලාපොරොත්තු වෙනවා දියුණු ලෝකයට සරලන ආකාරයේ අධ්‍යාපන ක්‍රමය, විශේෂයෙන්ම ඉංග්‍රීසි භාෂාව බලාපොරොත්තු වෙනවා. සජිත් මහත්තයයි මමයි අපි පාසල් වලට යද්දී ආපනේ විශේෂයෙන්ම අපි සාකච්ඡා කරේ ඉංග්‍රීසි අනිවාර්ය කරන්න දරුවන්ට. අමාරු වැඩක්, හැබැයි අනිවාර්ය කරොත් සිංගප්පූරුව මෙහෙමයි දිනුනේ, විශාල සංවර්ධනයක්, හිතා ගන්න බැරි සංවර්ධනයක් ලබා ගන්න පුළුවන්. දැන් ඔබතුමාලා සියලු දෙනාටම ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් නම් වතුර වගේ, අද ඔබතුමාලගේ තත්ත්වය ගොඩාක් වෙනස්. ඉතින් මේක සමහර අපිට හැකියාව ලැබුණා අපේ ඉංග්‍රීසි අධ්‍යාපනයට ලොකු මගේ පාසල තිබ්බ හින්දා. ඉතින් ඒ වාසිය අපේ දරුවන් හැම එකකටම හම්බෙන්නේ නැහැ. හැබැයි හොඳම උදාහරණය තමයි සදිත් මහත්තයා මමයි සාකච්ඡා කරද්දී එතුමා කිව්වා පුළුවන් ද එකපාරට මල්ලි මේක අපිට අඳුනලා දෙන්න, අපිට පොඩ්ඩ මම කිව්වා නෑ අයියා මේක එකපාරට අපි අඳුනලා දෙන්න ඕනේ. මොකද මම එතුමාට උදාහරණයක් දුන්නා, විශේෂයෙන්ම වෛද්‍ය විද්‍යාලයට එන්නේ ග්‍රාමීය ප්‍රදේශවල අපේ තරුණ තරුණියන්. ඉතින් ඒ තරුණ තරුණියන් ඇවිල්ලා හැබැයි වෛද්‍ය විද්‍යාව වගේ සංකීර්ණ විද්‍යාවක් ඉංග්‍රීසියෙන් තනිකර ඉගෙන ගන්න ඔවුන්ට හැකියාව ලැබෙනවා.
ඉතින් වෛද්‍යවරු අවුරුදු පහ යනකොට ඉංග්‍රීසියෙන් කතා කරන්න පුළුවන් ඉංග්‍රීසි හැකියාව තියෙන එංගලන්තේ යන්න පුළුවන් ඇමරිකාවට යන්න පුළුවන් දරුවන් බවට පත් වෙනවා. ඉතින් ඒ උදාහරණෙම ඇති. අපි ඔක්කොම මේවා අපි හොඳ දැඩි තීන්දුව ගන්න ඕනේ. අපිට විරුද්ධව එක එක බලවේග හඬ නගයි සිංගප්පූරුවේ හඬ නැගුවා කියලා අපිට ආරංචි වෙනවා ලී ක්වන් යූ මහත්තයා ඉංග්‍රීසි අධ්‍යාපනය අඳුනලා දුන්නාම. ඉතින් ඒ වගේම අපි හොඳ මොළ ලංකාවට ගේන්න ඕනේ. ඒ වගේන අපි අඩුතක්සේරුවක් නොකර ඒ මොළ ටික ගෙනල්ලා ඒ මොළ වලින් අපේ මොළ දියුණු කරගන්න ඕනේ. ඉතින් මේවා මං හිතන්නේ අපිට කරන්න පුළුවන් හැකියාව තියෙනවා. විශේෂයෙන්ම හොඳ කණ්ඩායමක් හොරකම් කරන්නේ මං හැම වෙලේම කියන්නේ හොරකම දූෂණය පගාව කොමිස් මුදල් කියන එකට අවධානය යොමු වෙන්නේ නැතිකොට මේ රට විශාල සංවර්ධනයක් කරා අපිට ගෙනියන්න පුළුවන්. ඉතින් මට සජිත් ප්‍රේමදාස මහත්තයා සම්බන්ධ ඒකේ විශාල විශ්වාසයක් තියෙනවා. එතුමාට ඔය පාසල් වලට ඉස්පිරිතාල වලට කොච්චර මඩ ගැහුවත් එතුමාගේ පෞද්ගලික විනෝදය සඳහා මුදල් වියදම් කරන්නේ ඒ මුදල් එතුමා අල්ලන්නේවත් නැහැ. ඒවා යන්නේ කෙලින්ම පාසල් වලට සහ ඉස්පිරිතාල වලට. මට මතකයි රජයේ ඇමතිවරයෙක් කියනවා රජයට බෙහෙත් ගෙන්න ගන්න බැරි අවස්ථාවක එතුමා අභියෝගේ බාර අරගෙන බෙහෙත් ගෙන්ලා දුන්නා විපක්ෂයේ ඉන්න කාලේ. එතුමාට ඒ හැකියාව තියෙනවා. ඒ හැකියාව මට නැහැ. මට ගොඩක් හැකියාවන් තියෙනවා. මට ඒ හැකියාව මට නැහැ. ඉතින් එතුමාට ඒ හැකියාව තියෙනවා. ඉතින් ඒ හැකියාවෙන් අපිට විශාල ප්‍රයෝජන මේ රටට ගේන්න පුළුවන්. මං විශාල විශ්වාසයක් තියෙනවා. එතුමා ජනාධිපති වශයෙන් එතුමා කරේ විශ්වාසයක් තියෙනවා. තානාපති කාර්යාලය ඒ වගේම විදේශ රටවල් ඌන් බලන දැන් මෝදි මහත්තයාට තියෙන ඇඩ්වාන්ටේජ් එක ඒක තමයි. මෝදි මහත්තයා ඉල්ලුවොත් ඕන් රටක එතුමාට ඒ ආයෝජන සහ සල්ලි ලැබලා දෙනවා. මොකද මෝදි මහත්තයා හොරකම් කරන්නේ නැහැ කියලා මුළු ඉන්දියාවම දන්නවා. අල්පේච්ඡ ජීවිතයක් එතුමා ගත කරන්නේ. ඒ හා සමානම ජීවිතයක් තමයි සජිත් ප්‍රේමදාස මහත්තයාත් ගත කරන්නේ. ඉතින් අපිට ඒක ලොකු ශක්තියක්. ඒ ශක්තිය තුළින් අපිට විශාල සංවර්ධනයක් කරා එතුමාට ලෝකයේ හැමතැනින්ම ඒ වගේම දක්ෂ කණ්ඩායමක් ඉන්නවා. ලෝකයේත් ඒ ගනුදෙනු කරන්න පුළුවන් දක්ෂ තරුණ කණ්ඩායමක් ඉන්නවා. මට ඇත්තටම 77 කැබිනට්ටුව මතක් වෙනවා. ගාමිණී සනායක මහත්තයලා, රංජන් විජේරත්නලා, මම ආදරෙන් කට්ටියගෙන හැම වෙලේම ওই නම් ටික කියන්නේ කියලා ඒ නම් ටික අපි කියන්න ඕනේ. ඒ නායකයෝ වගේ කරන්න ඕනේ. හුරුල්ලේ මහත්තයලා, ඒ වගේම රොනී දෙමෙල්ලා, ලලිත ඇතුළමුන්දරි, ප්‍රේමදාස මහතුරු මේ කොච්චර දැන් අපි බලනකොට මේ ඇත්තට මේ මහවැලි එහෙම අපිට විස්ම කර්ම කියලා හිතනවා. 80 ටෙලිෆෝන් එකක්වත් ගෙදරකට නැතිකොට කොහොමද මේ මහවැලිය කරේ කියලා. මට හෙලිකොප්ටරෙන් යන්න අවස්ථාවක් ලැබුණා මේ රැස්වීම් දෙක තුනකට. ඒ අවස්ථාවේ මම දැක්කා වික්ටෝරියා ජලාශය. මට පුදුම හිතෙනවා මේ වික්ටෝරියා ජලාශය 80 දශකයේ කොහොමද මේ 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 මිනිස්සු හැදුවේ කියලා මම දැක්කා. JR මහත්තයයි, මාග්‍රට් තැචරුයි, ගාම්සානගේ මහත්තයයි මේකේ විවෘත කිරීමේ උත්සවයට කතා කරනවා. අද මට හම්බුනේ ඒක. ඔයගලන් දැක්කොත් ආසහිතේ JR මහත්තයා කතා කරන්නේ වචන මම හිතන්නේ විනාඩි 4 ඉංග්‍රීසියෙන්, විනාඩි 4 සිංහලෙන්. ගාම්සානගේ මහත්තයා විනාඩි 5 සිංහලෙන්, මාග්‍රට් තැච ඉඳගෙන ඉන්න එහා පැත්තේ තෑගි වශයෙන් වික්ටෝරියා ජලාශය තෑගි වශයෙන් අපිට එංගලන්තෙන් හම්බුණු ආධාරයක්. මේවා මේ 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 ණය නෙමෙයි. ඉතින් මේ මේ මිනිස්සු ගැන ඇයි අපි මතක් කරන්නේ නැත්තේ? ඇයි අපි පින් දෙන්නේ නැත්තේ මිනිස්සුන්ට? අපි අද ජීවත් වෙන්නේ ඒ ජයර් මහත්තයා කියනවා අද විතරක් නෙමෙයි ඉස්සරහට එන දරුවොත් ජනතාවත් මේ රටේ මේ සම්බන්ධයෙන් කතා කරයි කියලා එතුමා එදා කියනවා. මට ඒක ලැබුණ ඇත්තටම ආසයි ඒක දකින්නකොටත්. මොකද අපිටත් එනවා ජවයක්. අපිත් මේක මෙහෙම කරොත් මේ රට දියුණු කරොත් අපි ගැනත් කතා කරයි අවුරුදු 30කින් 40කින් මේ රටේ දරුවෝ සහ ජනතාව කියලා අපිට ලොකු විශ්වාසයක්, ආත්ම විශ්වාසයක්, ඒ වගේ සන්තෝෂයක් දැනෙනවා අපේ නායකයෝ දැක්කාම. ඒ වගේම රනිල් වික්‍රමසිංහ මහත්මයා නම් ඉතාමත් බංකොලොත් දේශපාලනයක්. ඇත්තටම මට ලැජ්ජයි එතුමා අපි හිටපු නායකයෙක් කියලා කියන්න. එතුමාගේ නිවට වැඩ දැක්කහම එක්සත් ජාතික පක්ෂයට අපිට ලැජ්ජාවක් ඇත්තටම. එතුමා මේ දවස්වල අනුර කුමාර මහත්තයාගේ පස්සේ යනවා. පරදින බව එතුමා දැන දැනම අනුර කුමාර මහත්මයාට අපිත් එක්ක කොහෙන් හරි අපේ ඡන්ද කීපයක් කඩා ගන්න වෛරය සහ තරහ ජනතාවගේ මම දකිනවා පෝස්ට් දකිනවා තරහම තමයි ඇති කරන්නේ. දුප්පත් විකුණනවා, දුප්පත් දරුවෙක් විකුණනවා අනුර කුමාරට ඡන්ද ටික ලබා ගන්න. හැබැයි අනුර කුමාර ඒ දරුවට අමතක කරනවා මහින්ද රාජපක්ෂ ගේන්න අනුර කුමාර විශාල දායකත්වයක් දුන් බවට. චන්දිකා කුමාරතුන් ගේන්න අනුර කුමාර ඒකේ පංගුකරුවෙක්. අපි නෑ. ඇත්තටම අපි නෑ. සජිත් ප්‍රේමදාස මහත්තයා මම නෑ. චන්දිකා ගේන්නත් මහින්ද රාජපක්ෂ ගේන්නත් අනුර කුමාර ඒකේ විශේෂම එතුමා කියනවා අපේ මේ මැතිවරණ ව්‍යාපාරයෙන් තමයි මහින්ද රාජපක්ෂ බලයට ආවේ කියලා පාර්ලිමේන්තුවේ ඉතා උදම්මන්න එතුමා ආඩම්බරෙන්. හැබැයි මේ වෙලාවේ ජනතාවට වෙනම තනිකර වෙනස් වෙලා එතුමාගේ ජීවිතය වෙනස් වෙලා එතුමාගේ මම දකිනවා පරණ මේවා දකිනකොට ක්ලිප් දකිනකොට මම දැක්ක විජේවීර මහත්තයා කියනවා මේ පීඩිත පන්තිය පාවා දෙන්නේ නැහැ කියලා ධනවාදී පන්තියට. හැබැයි බලන්න අද වෙලා තියෙන්නේ මොකද්ද කියලා ධන අද අනුර කුමාර මහත්තයා සහ ඒ කණ්ඩායම මම දැක්කා ඔවුන්ගේ කාර්යාලය ඒ වගේම ඔවුන්ගේ ජීවන මට්ටම ජීවන තත්ත්වය තනිකර උග්‍ර ධනවාදීන් බවට පත් වෙලා. ඉතින් මේක ජනතාවට විශේෂයෙන්ම වෛරය තරහ කිසිම දෙයක් සම්බන්ධයෙන් ප්‍රතිපත්තියක් නැහැ, කිසිම දෙයක් සම්බන්ධයෙන් උත්තරයක් නැහැ. එහෙ මේ උත්තර
පෞද්ගලික විශ්වවිද්‍යාල සම්බන්ධයෙන්, පෞද්ගලික පාසල් සම්බන්ධයෙන්, පෞද්ගලික රෝහල් සම්බන්ධයෙන්, පෞද්ගලික ආයෝජන සම්බන්ධයෙන්, රජයේ පාඩු ලබන ආයතන සම්බන්ධයෙන්, මේවා සම්බන්ධයෙන් කිසිම උත්තරයක් නැහැ. හැබැයි ජනතාවත් සමහර රැවටිච්ච, මම හිතන්නේ මට මම දැක හොඳ කෝට්ටෙකුත් තියෙනවාද කියලා තිනවා. වෛරයේ ජීවිපෙක වෛරයේ ප්‍රතිඵලයක් මිස සාධනීය රටක ප්‍රතිඵලයක් නෙමෙයි කියන එක. මෙන්න මේක ඉතා වැදගත්. ජීවිපෙක වෛරයේ උත්තරයක් මිස සාධනීය රටක උත්තරේ නෙමෙයි. මං අහන්නේ මං මේ හැමතැනින්ම අහනවා. මට උයන්න එහෙම ලොකු හැකියාවක් නැහැ. පොඩ්ඩක් මම බලනවා ඒ උයනේ වට මම පොඩක් ආසයි. හැබැයි රෙසිපි එක දැනගත්තට මට හොඳ කෑමක් උයන්න පුළුවන්. එහෙම නැත්නම් වෛද්‍යවරයෙක්ට අපි පොතක් කියෙව්වට අපිට ඔපරේෂන් එකක් හાર્ට් ඔපරේෂන් එකක් කරන්න පුළුවන්ද? වාහනයක් අපි එලවන්න පොතක් කියෙව්වට වාහන එලවන්න පුළුවන්ද? මෙන්න මේ ටිකවත් මේ රටේ දැනටමට තේරුම් ගන්න බෑනේ. කිසිම ප්‍රශ්නයකට උත්තරයක් දෙන්න බෑ. කිසිම ප්‍රායෝගික උත්තරයක් ආර්ථිකය සම්බන්ධයෙන් ඕකම තමයි ගෝඨාභය රාජපක්ෂ දෙක වෙන්නේ. ගෝඨාභය රාජපක්ෂ මහත්තයාටත් කිසිම ආර්ථිකය සම්බන්ධයෙන් උත්තරයක් දෙන්න බැරුණා. දැන් සුජීව සේනසිංහට ආර්ථිකය සම්බන්ධයෙන්, ඒ වගේම කෘෂිකර්මයේ සම්බන්ධයෙන්, මම ගොවියෙක් නෙමෙයි, හැබැයි මට අධ්‍යයනයක් කරලා තියෙනවා. මම දන්නවා සාමාන්‍යයෙන් මමත් වවනවා පුළුවන් වෙලාවට. ඉතින් ඒ අත්දැකීම අපිට තියෙනවා. මම බිල්ඩින් හදනවා, වාහන හදනවා, ඒ වගේම මගේ ව්‍යාපාර කරනවා. ව්‍යාපාරවල මම පාඩු ලබන්නේ කොහොමද කියලා දන්නවා. ව්‍යාපාරවල මම ලාභ ලබන්නේ කොහොමද කියලා දන්නවා. මේ අත්දැකීම් නැතුව කොහොමද අමාත්‍යාංශයක් රටක් කරන්නේ? ඉතින් ජේපී එක මේක පුන පුනා පෙන්ලා තියෙනවා. ගත්ත අමාත්‍යාංශ එකක්වත්, මගේ අමාත්‍යාංශ මම තුනක් නියෝජ්‍ය ඇමති වෙලා මම කරපු කාර්යභාරයන් තුනක් මම සඳහන් කරා. මේ රටේ ආයෝජන ප්‍රතිපත්ති සමාවෙන්න අපනයන ප්‍රතිපත්තිය, නැෂනල් එක්ස්පෝ ස්ට්‍රැටජි එක යුරෝ මිලියන 5ක තෑගි, මේවා තෑගි ණය නෙමෙයි, යුරෝ මිලියන 5ක යුරෝප යුනියන් එකෙන් අරගෙන මේ වෙනකොට පොත් 6ක් හදලා තියෙනවා. ඒක අපි ක්‍රියාත්මක කරොත් සියලුම අධ්‍යයනයන් කරලා තියෙන එක. ඉතින් මම මාස 8ක් වගේ කාලයක් තුල ඒක ඉවර කරා. එතකොට මම මිල්ලනිය ආයෝජන කලාපයේ මාස 8කින් හදලා ඉවරයි, ගේට්ටුවට අරින්න විතරයි තියෙන්නේ. එතකොට ඒ වගේම ශිල්පසේන වැඩසටහන මගේ අමාත්‍යාංශේ මාස මම හිටියේ මාස 9ක්ද කොහෙද මම අමාත්‍යාංශේ. මම දෙකක් කරා. ඉතාමත් සුළු මුදලක් පාවිච්චි කළා. මිලියන 25යි මට මුළු වැඩසටහනටම. ඒ බඩු ටිකම තමයි අරන් ගියේ අපි BMICH එකේ 105ක් ආවා. ඒ ටිකම තමයි පොළොන්නරුවට අරන් ගියේ. බලාපොරොත්තු වුණා නුවරට යන්න, කුරුණෑගලට යන්න, මේ ආදී වශයෙන් මේ සල්ලි මේ නිකන් අපතයවන්න නැතුව. ඉතින් මේ කාර්යභාරය අපිට කරන්න පුළුවන්. මම දැක්කා මේ JP එකේ විශේෂයෙන්ම JP ගැන කතා කරොත් පට්ටම පල් බොරු ගහන්නේ. අනුර කුමාර මහත්තයාට බොරු කියන්න පුළුවන්, ඉතාමත් දක්ෂ ලෙස බොරු කියන්න පුළුවන් ඇස් කරකලා. ඉතින් ජනතාව අර ආවේගවලට තරහට, මම දකිනවා තරහ තමයි තියෙන්නේ. මම දැක්ක අර හමුදාවේ සොල්දාදුවෙක්, මම දැනගත්ත කතා කරනකොටම මේ මිනිස්සයාගේ බෑග්ග්‍රවුන්ඩ් එක චෙක් කරන්න ඕනේ කියලා. ඉතා වෛරයෙන් ඔක්කොටම ගහනවා, මරනවා, පෝට්ටුකාරයෝ, අලියෝ, ඒ වගේම ටෙලිෆෝන් කාරයෝන්ට දෙනවා ගේම් එක. ඒකල හමුදා ප්‍රතිවරුන්ට ඔක්කොටම ගේම් එක දෙනවා අපි ආවට පස්සේ කියලා උදම් මනනවා. මම බලා හිටියා. ඒතකොට මම දැක්කා ඔන්න එනවා කැරට්ටුව කවුද කියලා. කැරට්ටුව මම දැනගත්තා. මෙහෙම කතා කරනවා, මේක තමයි JP කාඩර් එක. මේ කාඩර් එකටත් පොඩ්ඩක් අයිනෙන් ඉන්න මේ ඊළඟ ඊයේ පෙරදා ජොයින් වෙච්ච කට්ටිය. තව කාඩ් එක කොහොම ඇද්ද? ඉතින් මේ රටේ ලේ පිපාසයේ මිනිස්සු, අපේ රටට පොඩි කරුමකුත් තියෙනවා, ලේම ඉල්ලන ගතියකුත් තියෙනවා අපේ රටේ යම් ජනතාවක්. ඒක ඉතිහාසයේ ගත්තොත් අපේ රටට ඒක ආවේණික එකක්. ඉතින් ඒ හින්දා ඒක අපි මඩලා අපේ ජනතාව ඉගෙනගත්ත ජනතාවක් ඉන්නේ. ඉතා හොඳින් හිතලා බලලා කාට හරි කමක් නැහැ, ඉගෙනගත්ත දැනුමක් තියෙන, පළපුරුද්දක් තියෙන, වෛරය ක්‍රෝධය නැති, හිනාවෙන සාමාන්‍යයෙන් සන්තෝෂයෙන් ජීවිතේ විඳින මනුස්සයෙක්ට මේ රට බාර දෙන්න, එහෙම නැත්නම් මේ රට මිනිකන් නංගේ දේශයක් බවට පත් වෙනවා. අපිට නම් වත්කමක් තියෙනවා කොහෙන් හරි රට හරියන්න. මේ රටේ හැම මනුස්සයෙක්ට මෙහෙම වත්කමකුත් නැහැ රටක් දාලා යන්න. ඉතින් වෙනසුවෙලාවට මට කිව්වා මගේ යාළුවකෝ, ලංකාවට නම් එහෙම වෙන්නේ නැහැ මචං, මේක මේ බුදුන් වැඩිය රට, මේකේ අපිට ඒ වාසනාව තියෙනවා කියලා. ඒ වුණාට වෙනසුවෙලාවට කියුබාවට වගේ රටවලටත් මේක වෙලා තියෙනවා. ඉතින් තාමත් උන් දුක් විඳිනවා ඒ රටවල මිනිස්සු. ඉතින් මේකට මෙහෙ වෙන්නේ නැහැ කියලා අපි විශාල විශ්වාසයක් තියෙනවා. හැබැයි මම දකිනවා සමහර අන්ධ භක්තිකයෝ මේ සම්බන්ධයෙන් උදම් මන්නවා. ඒ වගේ මම කැමති මේ අපේ විජිත හේරත් මහත්තයා ආර්ථිකය සම්බන්ධයෙන් එතුමන්ලා දැක්කපු අදහසක් ඔබතුමාලට පෙන්නන්න. එතකොට ඔබතුමාලට පේරෙයි මේවා බල්ලවත් පොඩ්ඩක් තීන්දුවක් ගන්න. එතුමන්ලගේ ආර්ථික හැකියාව සම්බන්ධයෙන් මම මේක කරලා
දැන් මෙතුමගේ මේ කිරි බොන්න නැතුව කහට බීලා තමයි මේ රට දියුණු කරන්න පුළුවන් කියලා එතුමා උදාහරණයක් දෙන්නේ. ඉතින් එහෙම කරලම මේ රට දියුණු කරන්න පුළුවන්. ඊට වැඩිය විශාල සංවර්ධන යෝජනා ක්‍රම, ඒ වගේම ණය හසුරුවා ගන්න ක්‍රමවේද, ඒ සම්බන්ධයෙන් කිසිම දැනුමක් නැහැ. මේ ඉතාමත් සුළුසුළු දේවල් වලට තමයි ජේපීගේ නායකයන්ගේ අවධානය යොමු වෙන්නේ. මම දැක හඳුන්නේති මහත්තයා කියනවා සල්ලි අච්චු ගහන්න පුළුවන්, දැනුම තමයි, එතුමා තමයි මුදල් ඇමති වගේ ඉන්නේ. සල්ලි අච්චු ගහන්න පුළුවන් නැත්නම් තැන්පතු ටික ඔක්කොම ගන්න ඕනේ අපේ. එහෙම නැත්නම් රාජ්‍ය දේපල ඔක්කොම විකුණන්න ඕනේ කියලා කියනවා. ඉතින් මේ තුනම කරත් අපිට ඩොලර් බිලියන 3කට වැඩිය හොයන්න බෑ. ඉතින් මේවා විසඳුම් නෙමෙයි. මීට වැඩිය නිර්මාණාත්මක ලෙස මේ රටවල් ගොඩ ගන්න, මේක සංවර්ධනය කරන්න රචනා ලියන්න පුළුවන්. මහින්ද රාජපක්ෂ මහත්තයත් මම දන්නවා ඒ කාලේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ රචනා ගොඩක් ලිව්වා, ඒවා ගැන කිසිම අවබෝධයක් එතුමාට තිබ්බේ නැහැ. ගෝඨාභය රාජපක්ෂ මහත්තයත් ඒ වගේම කරා. ඉතින් ඒ වගේම මේ හඳුන්නේති මහත්තයා, දැන් මම හඳුන්නේති මහත්තයා නේ, විද්‍යහරත් මහත්තයා තවත් කතාවක් කියලා මම දැක්කා. පිටරට ඉඳලා විශාල පිරිසක් එනවා කියලා අපිට කීකේ හිටියා. දැන් ඒවා ඔක්කොම අකුල ගන්නවා. ඔව්, විදේශගත ලාංකිකයන්ගේ පාස්පෝර්ට් කාලය ඉක්ම වෙලා තියෙනවා, එක්ස්පයර් වෙලා තියෙනවා. අලුත් පාස්පෝර්ට් එකක් ගන්න ඕනේ. දැන් ගන්න විදිහක් නැහැ. එහෙම හිට ලංකාවට එන්න විදිහක් නැහැ. දැන් මේ මැතිවරණේ තියෙනවා. මැතිවරණයට ඡන්දෙ දෙන්න විදේශගත ලාංකිකයෝ විශාල ප්‍රමාණයක් බලාපොරොත්තු වෙමින් ඉන්නවා. හැබැයි ඒගොල්ලන්ට නියමිත වෙලාවට එන්න බෑ. පාස්පෝර්ට් එක එක්ස්පයර් වෙලා නම් අලුත් පාස්පෝර්ට් එකක් ගන්න විදිහක් නැහැ. අපි අවධාරණය කරනවා වහාම මේ ක්‍රියාදාමයට මැදිහත් වෙලා පාස්පෝර්ට් එක රටේ ජනතාවට වෙලාවට ලබා දෙන්න කටයුතු කරන්න. ඒක අමාත්‍යංශ වගකීමක්, ආණ්ඩුවේ වගකීමක්. එන්න බෑ නෙවෙයි, එන්නේ නැහැ. පච අහගෙන ඉඳී ගියපුවා මෙහි කියලා වේදන් කරලා බිස්නස් ක්ලාසෙ ගිහිල්ලා පච ගැහුවා මේ වහගෙන ඉඳී. හැබැයි මේ මිනිස්සු එහෙම ඔළුවේ අමාරුවක් නැහැ, එහෙම වේදන් කරගෙන ඇවිල්ලා මෙහෙම රට අමාරුවේ වටලා ආපහු ගෝඨාභය දෙක අපිට පෙන්ලා යන්න එහෙම ඔළුවේ අමාරුවක් නැහැ කියලා අපි විශ්වාස කරනවා. ඉතින් ඒකට විදේශගත ශ්‍රමිකයන් ලක්ෂයක් ගත්තොත් ඕනනම් පාස්පෝර්ට් එක්ස්පයර් වෙලා ඉඳී ඕනනම් වැඩිම වුණොත් 500ක්. ඉතින් තව ඉන්නවා 99 ගාණක් ඉන්නවා, 9000 ගාස් ගාණක් ඉන්නවා. ඉතින් ඒක මේවා නෙමෙයි බොරු කරන්නේ. මම දැක්කා මේ පාවිච්චි කරන්නේ ඔවුන්ගේ ලොකුම ආයුධය තමයි අපේ මේ Facebook එක සහ අනිත් ඒවා. ඒකල මම දැක්කා YouTube එකේ මටත් ගහනවා සල්ලි වලට කරන්නේ. මම දන්නවා, මම කියනවා බල්ලු මරලා සල්ලි හම්බ කරාට කමන්නේ, ඔය වගේ බලු වැඩ කරන්න එපා කියලා මේ YouTube එකේ අපේ මල්ලා සහෝදරයන්ට. අපිට පෞද්ගලිකව ගහලා වැඩක් නැහැ, දේශපාලන වශයෙන් ඔබතුමාලා මගේ මොනවාරි තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් කතා කරාට කමන්නේ. දැන් මම තමයි ලොකුම අභියෝගය JP එකට, මාව මේ කැම්පේන් එකෙන් අයින් කරන්න කියලා අපිට උපදෙස් දෙනවා. JP එකෙන් සල්ලි අරගෙන මුළු ඔක්කොම ප්‍රෝග්‍රෑම් ඔක්කොම කරන්නේ JP එකේ ප්‍රවර්ධනය සඳහා. ඒකලා ඒ කරන ගමන්ම ඒකලා ගහන්නේ ඉතාමත් මේ ඇත්තටම හිනා වෙන්න ඕන මට ගහන්න. ඉතින් එහෙම කරලා හරියන්නේ නැහැ. මේ මන් දැක තවත් ඒවා බොරු ප්‍රචාර අරනවා. අන්තිම ඔවුන්ගේ ඔවුන් දන්නවා, ඔවුන් විශාල ලෙස ජනතාව අර පොඩි තිබ්බ ඇත්තරම වෛරය, ක්‍රෝධය සහ තරහා හින්දා ජනතාවගේ. දැන් හැබැයි හැම තැනම අපි ගිහිල්ලා බලන තැන්වල ඒක අන්තිමටම බැහැලා ජනතාව කල්පනා කරලා බලනවා මොකද්ද අපි කරන්න යන්නේ කියලා. ඉතින් එහිදී හොඳම අවස්ථාව අපිට උදා වෙනවා. අපි හැබැයි ඒ ජනතාව බලාපොරොත්තු වෙන මගේ තියෙන ලොකුම අභියෝගය තමයි ජනතාව බලාපොරොත්තු වෙන සංවර්ධනයත් විශ්වාසයත් කඩ කරන්නේ නැතුව සදිප්පවංශ මැතිතුමත් අපිට ඒ විශ්වාසය තියෙනවා. එතුමාගේ තියෙන හැකියාව සහ එතුමාගේ තියෙන ඌමනාව ජනතාව වෙනුවෙන් වැඩ කරන්න, ඒ වගේම මේ රට සංවර්ධනය කරන්න අපිට ලොකු ඌමනාවක් තියෙනවා. මම බලාපොරොත්තු වෙනවා ත්‍රිකුණාමල වරා, ඒ වගේම අපේ තෙල් ටැංකි ටික, තෙල් පිරිපහදු ටික, සපුගස්කන්ධ, ඒ වගේම කොළඹ, ඒ වගේම යාපනයේ ප්‍රදේශය, ඒ ප්‍රදේශවල එයාපෝට් එක විශේෂයෙන්ම කිලිනොච්චිවල, මේ ආදි වශයෙන් අපි සංවර්ධනය ඇත්තර අපිට මේවා අපිට රටවල් එක්ක කතා කරලා මේ රටේ හොඳ ශක්තිමත් ආණ්ඩුවක් ආවොත් අවුරුදු 3-4 යනකොට මේ රට අපිට වෙනස් කරන්න පුළුවන්. ඉතින් ඒක තමයි අපේ අභියෝගය. ජයග්‍රහණය කරන එක නෙමෙයි, ජයග්‍රහණය කරලා ජනතාවට මේ බලාපොරොත්තු වෙන පහසු ජීවිතය අපිට ළඟා කර දීම තමයි අපේ ලොකුම චැලෙන්ජ් එක බවට පත් වෙන්නේ. ඉතින් අපි සීල් දනාටම ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාවේදී. මාධ්‍ය ආයතන වලටත්, මාධ්‍ය වලටත් මේ ඡන්දය ලඟ වෙලා තියෙන්නේ, දවස් දින කීපය තියෙන්නේ. සීල් දනාටම වාසනාවන්ත රටක් උදා කරන්න, සීල් දනාටම වාසනාව ධෛර්ය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන බොහොම ස්තුතියි. ජනාධිපති පාර්ශ්වයෙන් චෝදනාවක් කරනවා සජිත් ප්‍රේමදාස මහතා ජනතාවට කියන උතුමාගේ දාසිය, උතුමාගේ වැඩකාරය කිසිම තැනකම නායකයෙක් කියලා කියන්නේ. නායකයෙක් වෙන්න ඕනේ නැහැ. අපි ජනතාවගේ ජනතා අපිට දේශ අපිට බාර දෙන්නේ බාරකරුවෙක් නේ අපි. නායකයා එතුමා ඉබේම නායකයනේ කියන්න ඕනේ නැහැ, නමුතුම කියන්න ඕනේ නැහැ. ශ්‍රී ලංකා ටීම් එකේ කැප්ටන් පත් කරා පස්සේ මම නායකයා කියලා කියන්න ඕනේ නැහැ. කැප්ටන් තමයි.
එතුමා නායකය කියලා කියන්න ඕන එතුමා කියන්නේ ජනතාවට සේවය කරන පුද්ගල බවට පත්වෙනවා. අපිට නම් නායකෙක් නෙමෙයි අවශ්‍ය කරන්නේ, අපිට නායකත්වය ලබා දෙන්න ඕනේ. හැබැයි අපිට අවශ්‍ය කරන්නේ අපිට විශ්වාසයෙන් වැඩ කරන්න පුළුවන් හොඳ දැනුම තියෙන ඕමනාව තියෙන මිනිස්සෙක් කියලා වැඩක් නැහැ නේ. රණලක්ෂ්මි මහත්තයා අපේ නායකයා කියලා අවුරුත්තියක් අපි පෙරදිනේ. එතුමා අපේ නායකත්වය එතුමාගේ පිළිගන්නේ නැහැ නේ. මමයි නායකයා, මට පුළුවන් කියලා ඉන්නවා, තාම බැරි වෙලා තියෙනවා. ඉතින් එතුමාටම ෂුවර් නැහැ එතුමාට පුළුවන්ද කියලා. එතුමා දැන් කියනවා අවුරුදු 77කට පස්සේ මට පුළුවන් කියලා. ඉතින් පුළුවන් නම් දැන් මම මට පුළුවන් කියලා කියන්නේ නැහැ නේ. මට පුළුවන් බව මගේ අමාත්‍යංශය මම ඔප්පු කරලා තියෙනවා. අය මම කී කියන්නේ නැහැ නේ මට පුළුවන් කියලා. මිනිස්සු කියන්න ඕනේ මට පුළුවන්ද බැරිද කියලා. මම කියලා හරියන්නේ නැහැ මට පුළුවන් කියලා. මමයි වැඩකාරයා කියලා මම කියලා හරියන්නේ නැහැ. මිනිස්සු කියන්න ඕනේ මම කරන්න ඕනේ වැඩ ටික කරලා පෙන්නන්න ඕනේ. රණලක්ෂ්මි මහත්තයා හැමදාම කරන්නේ ඕක තමයි. එතුමා ඉතාමත් මම හිතන්නේ තදබල ලෙස අනුර කුමාර මහත්තයා මම හිතන්නේ රණලක්ෂ්මි මහත්තයා දෙන්නම් පොඩි වෙට නිකන් එහෙම මෙම් බැන ගන්න ආසාවට. හැබැයි අනුර කුමාර මහත්තයෙන් මම අහනවා දිවුරුම් ප්‍රකාශයක් මත ප්‍රකාශ කරන්න පුළුවන්ද ඔබතුමාට? මලික් සමරවි මහත්තයා ඔබතුමා හම්බෙන්නේ නැහැ. ටෙලිෆෝන් නම්බර් ටික අපිට ටෙලිෆෝන් ටික දෙන්න පුළුවන්ද? ටෙලිෆෝන් නම්බර් ටික කොච්චර කතා කරාද කියලා මේ මාස ගානේ. ඉතින් මලික් සමරවි මහත්මයා එතුමාලගේ ළඟම හිතවත් උපදෙස් සහ කැම්පේන් එක ඉතාල ඉහෙලින් කරනවා. ඒතකොට මලික් සමරවික්‍රම තමයි ඔය දැන් බැඳුම් කරේගෙන උඩ දාගෙන ගහනවා. බැඳුම් කරේට ප්‍රධානම පුද්ගලයා මලික් සමරවික්‍රම රණලි වික්‍රමසිංහයි. ඒතකොට මලික් සමරවික්‍රම ළඟින් තියාගෙන බැඳුම් කරේගෙන කයිවාරු ගහනවා. මේ ඔක්කොම මේ බොරුව කරන්නේ. ඔක ගියාණ්ඩුවෙත් කරා. දැන් කතා කරපුවම එකෙක්වත් කතා කරන්නේත් නැහැ. මේවා මඩේ දදා ඒ කාලේ අර මුස්ලිම් අර වඳකොත්තු ඒ වගේ අර නයා වගේ ධම්මික පැණිය වගේ මුන් මේක මඩේ දදා ගහනවා. මුන් ඉන්නේ උන්ගේ ඔඩොක්කවල ඉන්නේ මේ කයිය ගැහුවට. අපිට එහෙම මේ බොරු මඩ ගහන්න හදනවා. චන්දෙට මොකාගෙන් සල්ලි ගත්තද කියලා දන්නේත් නැහැ. දිවුරුම් ප්‍රකාශයෙන් මත කියන්න කොහෙන්ද සල්ලි එකතු කරේ කියලා. ඒ හින්දා මේ කරන්නේ තනිකර බොරුව. මේ බොරුව ජනතාවගේ ආවේගවලට තරහට ගහනවා. තරහට ගහලා බඳකොත්තු ඔක්කොම තරහටනේ ගහන්නේ. මේ රටේ ජනතාවගේ වෛරයක් ඇති කරා මුස්ලිම් ජනතාව කෙරෙහි කරලා ගෝඨාභය රාජපක්ෂ බලය ගත්තා. හරි ලේසි මේක. මේ ආවේගවලට ගහන්න ලේසි. ඉතින් අපි එහෙම නෙමෙයි කරන්නේ. මේක අපි අවුස්සලා රට බෙදලා රට කුල්මත් කරලා මේක වටලා බලය අරන් හරියන්නේ නැහැ. එතකොට ඒ තුවාල පැහැවනවා. ඒ තුවාල පැහැවනකොට ඒවා කොහෙන් හරි ඉස්මතු වෙනවා. ඩොනල්ඩ් ට්‍රම්ප් මහත්තයාට තුනේ එක තමයි ඇමරිකාවේ. ඒ තුවාල ඉස්මතු වෙලා ඩොනල්ඩ් ට්‍රම්ප් මහත්තයා ඇමරිකාවම කොරෝනා ඌදුර එනකොට ඇමරිකාව විනාශ වෙන තත්ත්වයකට පත් වුණා. ඉතින් මේ වෛරය අවුස්සලා ක්‍රෝධය අවුස්සලා බලය ගත්තාම හරි අමාරුයි. ඉතින් අනුර කුමාර මහත්තයලා බැරි වෙලාවත් තුන්පාරක් කියනවා ගත්තොත් මාස 6ක් කරනකොට රණලක්ෂ්මි මහත්තයා කියනවා අගමැති කරලා. ඒක තමයි ප්ලෑන් එක. නැත්තම් කරගෙන යන්න බෑ. හැකියාවක් කියන කිසිම දෙයක් සම්බන්ධයෙන් දන්නේ නැහැ. කොහොමද ලෝක බැංකුවත් එක්ක ගනුදෙනු කරන්නේ? කොහොමද මේ ණය කළමනාකරණය කරගන්නේ? කොහොමද අපේ බොන්ඩ්ස් රීස්ට්‍රක්චර් කරන්නේ? කොහොමද දේශීය ණය ස්ට්‍රක්චර් කරන්නේ? කොහොමද විදේශීය ණය ස්ට්‍රක්චර් කරන්නේ? IMF ඇති කතා කරන්නේ කොහොමද? ඔබතුමා දැක්කද දැන් බලන්න මේ රටේ මිනිස්සු විශ්වාස කරනවා IMF එකත් එක්ක නැවත DSA එක සමාලෝචනය කරනවා කියලා, නැවත සාකච්ඡා කරලා ඒක අකුලනවා කියලා ඒකේ ප්‍රතිපත්ති ප්‍රකාශය දෙනවා. එක මිනිහෙක් කෑ ගහනවා ඔබතුමා IMF නැත්නම් කොහොමද කරන්නේ කියලා. අනුර කුමාර බය වෙනවා. බය වුණ ගමන් අනුර කුමාර කියනවා නෑ අපි IMF එක එහෙම්ම අපි තියාගෙන යනවා. රණලක්ෂ්මි මහත්තයා පෞද්ගලිකකරණ නෙමෙයි අත්සන් කරන්නේ, එතුමා අත්සන් කරන රට වෙනුවෙන් ඒකට අපි බැඳිලා ඉන්නවා කියලා කියනවා. ඉතින් එහෙම බොරු කියන මිනිස්සෙක් ඔබතුමාලා විශ්වාස කරනවද? මම මේ අහන්නේ රටේ ජනතාව මේ ඇත්තටම අන්ධ භක්තිකයෝනේ. මම මෙහෙමයි කියාගෙන එක පැත්තකට ඉන්නවා. පොඩ්ඩක් සලකලා බලන්නකෝ, විග්‍රහ කරලා බලන්නකෝ. සුජීව සේනසිංහ කියන දේවල් හරිද වැරද්ද කියලා විග්‍රහ කරලා බලලා මං සම්බන්ධයෙන් තීන්දුවක් ගන්න. මගේ පාටට හොර, මගේ උසට හරි, මගේ මං කතා කරන පක්ෂයට හරි විරුද්ධ වෙන්න එපා. මං පක්ෂයකට නෙමෙයි කියන්නේ. මං අපේ වැරද්දක් තියෙනවා නම් රණලක්ෂ්මි මහත්තයාට මං වැරදි කියලා කියනවා. ඒ අවසාය බැඳුම් කරේ සම්බන්ධයෙන් මම කිව්වා මේ අර්ජුන් මහේන්ද්‍ර මහත්තයා පත් කරන්න එපා කියලා. එතුමා නම් තුන් පාරක් කිව්වා. So these are wrong appointment, don't do it, it's a conflict of interest. මට කිව්වා වැඩක් බලා ඉන්න කියලා. ඉතින් මම ඒ වෙලාවේ ඉතාමත් සියලුම අධිකරණ පිළිගන්න මම ටෙක්නිකල් ඉවැලියුේෂන් එක කරා ඉච්චරයි. ඔය යම් වරදක් කරලා ඇති මට කියන්න බෑ. ඒක මට ඒකට සම්බන්ධයෙන් මට නඩු දාන්න පුළුවන් මම වරදක් කරලා තියෙනවා කියලා දන්නේ නැතුව කිව්වොත්. උසාවියේක ඒ ඕනම පරීක්ෂණයකට ඕනම පුද්ගලයට විරුද්ධව වැඩකරන ඒ සම්බන්ධයෙන් තීන්දුව ගන්න අපි සූදානම්. මම කියන්නේ පරීක්ෂණයක් කරලා ඒ සම්බන්ධයෙන් ඕනම පුද්ගලයෙක්ට. මොනවද එතුමා දූෂණ කමිටුවේ ඉන්නකොට එතුමා එක මේකක් කරලා තියෙනවද බලන්න? රණලක්ෂ්මි මහත්තයා කවදාවත් ගිහිල්ලා තියෙනවද ඔබතුමා මෙහෙම කරලා තියෙනවා මේක පරීක්ෂා කරන්න කියලා එතුමා ඉල්ලීම කරලා තියෙනවද? දූෂණ කමිටුව අවුරුදු 3ක් හිටියා. තේ කාලනේ මේක ආවේ. එතුමා කෝප් එකේ මම හිටියනේ කෝප් එකට ඇවිල්ලා කතාවත් කරන්න යන එතුමා.
එතුමා කෝපෙකට ආවෙත් නැහැනේ බඳුකරේ සම්බන්ධයෙන්. කෝපෙකේ සමාජිකනේ එතුමා. මොන බොරුද බයිලානේ ගහන්නේ? මලික් සමරවික්‍රම බෙස්ට් ෆ්‍රෙන්ඩ්. මලික් සමරවික්‍රම තමයි ওই සම්බන්ධයෙන් එතුමාට විරුද්ධ තමයි තියෙන්නේ ගිහිල්ලා මහබැංකුවට ඇවිල්ලා කතා කරලා ඒ සම්බන්ධ තියනවා කියලා. ගන්නකො ඇක්ෂන් අපි සපෝට් කරන්න. අපි සම්බන්ධ නැහැ නේ ඔකට. අපි කරේ ඉවැලියුේෂන් එකක් කරේ විතරනේ. ටෙක්නිකල් ඉවැලියුේෂන් යන්නේ. ඉවැලියුේෂන් එක මම කරපු එක මුළු අධිකරණ හැම එකෙම පිළිගත්තනේ. ශේෂ්ඨාධිකරණය පිළිගත් අය මොනවද ඉතින් එහාට? මේ බොරුවනේ බයිලානේ ගහන්නේ. යාළුවෝ එකට තියාගෙන ඉඳගෙන දෙන්නම ෂෙයා කරගන්නවනේ. උඹට මම බයින්නම් මම උඹට බයින්නම් අපි දෙන්න බොරුවට ගහගමු. අය කරලා අපි දෙන්න බලේ ගමු. ඒකලා අපි දෙන්න ජොලි ඊමු කියන එකනේ කියන්නේ ඔය. දැන් ඔය කියපු උන් ටික රණලික්ෂිම හිරේ යනකම් මට නිින්දක් නැහැ කියපු එක දැන් කරවට තියාගෙන තෙල් ගන්න රණලික්ෂි මහත්තයාගේ ඔළුවට. මේ බොරු කාරයෝ විශ්වාස කරන්න එපා. මම නම් කවදාවත් බොරුවක් කියන්නේ නැහැ. මම රණලික්ෂි මහත්තයාට බැන්නනම් මට එතුමත් එක්ක අය මට මේක එපා වුණත් SJB එක මට ගිහිල්ලා එතන ඉන්න බෑ. මම ඉඳලත් නැහැ නෙපුතුමල දන්නවනේ. අපි ගෙදර ගියා එපා වුණාම. යනවා ගියොත් ගෙදර යනවා මේ වගේ දෙපත් නැිනම් නෙවෙයි අපි කටුස්ස නෙවෙයි පාට මාරු කරන්න. පාට මාරු කරනවා විශ්වාස කරන්නත් එපා මේ රටේ ජනතාවට කියන්නේ. ඉතාමත් සාර්ථකයි ඔබතුමා දැක්කොත් එහෙම මම හිතන්නේ සාර්ථක මැතිවරණ ව්‍යාපාරයක් ඒකට විශේෂම හේතුණා මම හිතන්නේ මගේ ජවයේ වැඩසටහන විශාල වශයෙන් මම හිතන්නේ දෙසැම්බර් මාසේ පටන් ගත්තේ අපි මේ පළාත් පාලන අපේක්ෂකයා ශක්තිමත් කරාට පස්සේ ඒ අපේක්ෂකයා දිරිමත් වුණාට පස්සේ ඇත්තටම ඒ ආසන විශාල වශයෙන් වර්ධනය වුණා අපේ සංවිධානය. ඉතින් මම ඊයේත් ගියා මම ගියා දිස්ත්‍රික්ක 8කට ගියා ඊයේ ඒ සංවිධානය අපේ පළාත් පාලන අපේක්ෂකව හම්බෙලෙන්න. ඒ ඔක්කොම ඉතාමත් දිරිමත් ලෙස මම කිව්වා තවත් 130ක් දාන්න. මේක ලක්ෂ අපිට 75ක් ගන්න පුළුවන් එහෙම ගත්තොත් අපිට ආසන 130ට වැඩිය ගන්න පුළුවන්. අපිට බලවත් ආණ්ඩුවක් ඕනේ. බලවත් ආණ්ඩුවක් ඕනේ අපිට හම්බ කරන්න නෙමෙයි. අපිට බොඩිගාඩ දා ගන්න නෙමෙයි. අපි කොම කපහරනවා වියදම් සජිත් මහත්තයා මම පොරොන්දුවක් දෙනවා. අනවශ්‍ය වියදම් එකක් හරි ඔබතුමාලා දැක්කොත් මට කෝල් එකක් දෙන්න. අපි අනවශ්‍ය වියදම් කරන්න දෙන්නේ නැහැ කිසිම පුද්ගලයකට. මගේ අමාත්‍යංශ ඔබතුමාලා චෙක් කරලා බලන්න රට යන්න දෙන්නේ නැහැ මම රට අපේ රටේ සල්ලි වලින් අපේ නිලධාරීන්ට. මම ඔක්කොම කපනවා. ඔබතුමාලා මගේ අමාත්‍යංශ මම එහෙම කරලා නැත්තම් මට විරුද්ධව කොහෙන් හරි හොයාගෙන ඉන්න මම හිටියා ජස්ටිස් මිනිස්ට්‍රි එකේ මම හිටියා ඉන්ටර්නැෂනල් ට්‍රේඩ් එකේ විදේශ ආයෝජන අධිකරණ ඒ වගේම මම හිටියා සයන්ස් ඇන් ටෙක්නොලොජි විද්‍යා තාක්ෂණ මේ අමාත්‍යංශ තුනේ සත පහකවත් මම අපතේ අරලා තිනවා කියලා පුළුවන් නම් මට විරුද්ධව චෝදනාවක් ගේන්න. සදීප් ප්‍රේමස මහත්තයත් එහෙමයි. ඉතින් අපි සම්පූර්ණයෙන්ම අනවශ්‍ය කාටවත් ජොලි කරන්න දෙන්නේ නැහැ මේක අමාරු කාලයක් ලංකාවට. ඔය බයිලා ගහනවා වගේනේ අපි ඔය කරන්නේ අපි බිස්නස් ක්ලාස් වල මේ රටේ මිනිස්සු සල්ලි වලින් එහෙම යන්නේ. අපි සල්ලි වලින් අපිට ඕන පුළුවන් වුණොත් යනවා නැත්තම් පිට රටින් අපිට මොනවාරි ආධාරයක් ලැබෙනවා නම් මම යනවා. මම අපේ ආණ්ඩුවේ සල්ලි වලින් කවදාවත් මම ගියේ නැහැ පිට රට. මම අහනවා සෙක්‍රටරියලා කියනවා සර් තියෙනවා මෙහෙම යන්න තියෙනවා අවශ්‍ය ගමනක් තියෙනවා ස්විට්සර්ලන්ඩ් වලට යන මම අහනවා කවුද ඒකට ගෙවන්නේ ආණ්ඩුවේ. ඒ නෑ කපන්න ආණ්ඩුවෙන් ඒවට මම යන්නේ නැහැ. ඒකට ගෙවන්නේ සර් ස්විට්සර්ලන්තයේ රජෙන්. ආ එහෙනම් ඒක දාන්න. එතකොට අපිට මුලක් කතා කරලා ගිහලා ගේන්න පුළුවන්. මම ගිහිල්ලා ඩුබායි වලට ඉරාන් වලට ගිහලා ඒගොල්ලන්ගේ පරණ මම ඉක්විප්මන්ට් ඉල්ලුව අපේ ආයතන වලට. ඒගොල්ලන් දෙන්න පොරොන්දු වුණා. දෙන්න පොරොන්දු වෙනකොට තමයි මගේ අමාත්‍යංශයේ ගිලිහුණේ. ඉතින් අපිට පුළුවන් ගිහිල්ලා ඒ රටවල් වල ගිහිල්ලා ඒගොල්ලන්ගේ කතා කරලා ඒගොල්ලන්ගේ යාළුව වෙලා ඒගොල්ලන් ඉල්ල ගන්න ඕගොල්ලන්ගේ තියෙන පරණ බඩු ටික පරණ කියලා කියන්නේ අපිට අලුත්. ජර්මනියේ ෆ්‍රාන්සේ ඇමරිකාවේ පරණ ඉක්විප්මන්ට් එකක් ඉල්ල ගත්තොත් අපි ලංකාවම ගොඩ ගන්න පුළුවන්. ඉතින් මේ කර්මාන්ත පටන් ගන්න පුළුවන්. ඉතින් හැකියාව අපිට තියෙනවා. අපි මේ බොරු කියන්නේ නැහැ. අපිට දේශපාලනට ඇවිල්ලා තියෙන්නේ මේ මේකෙන් විසීම වාසියක් ලබා ගන්න මේක කරදරයක් අපිට ඇත්තමයි. ඇත්තමයි මේක කරදරයක්. මේක හම්බ කරන්නේ නැත්තම් මේක ඉතාමත් අමාරු වැඩක්. ගහනවා නම් පගා ගහනවා නම් පවුලෙවුන් දිනු වෙනවා නම් පවුලෙවුන් කෝටිපති බවට පත් වෙනවා නම් මේක එච්චර අමාරු නෑ. හැබැයි හම්බ කරන්නේ නැත්තම් මේක දුෂ්කර ක්‍රියාවක්. ජනතාවගෙන් බැනුම් අහන්න ඕනේ, ජනතාවගෙන් දොස් අහන්න ඕනේ. ඉතින් අපි ඒකට සූදානම්. මොකද අපිට මම ගාමිසාරණ මහත්තයා මම දැක්කා වික්ටෝරියා ඇරලා කතා කරන මට ආස හිතුණා මටත් ඒ වගේ පුළුවන් නම් කියලා. ජේ.ආර්. මහත්තයා විනාඩි 3යි 4යි කතා කරන්නේ. කතා කරගෙන ඉන්නේ පම්පෝරි ගහන්නේ. මාග්‍රට් තැචට තෑන් කරා. මාග්‍රට් තැච අපුඩි ගහනවා. Thank you for giving us this opportunity. This block of water in one place, one country has given another country කියලා ලස්සන විනාඩි 3යි 4යි. Thank you very much. මේකෙන් ලැබෙන අපිට ලාභය ගැන එතුමා කියනවා. ඒක ඔක්කොම ආදාර. ඉතින් මේ අනුර කුමාර කෑ ගන්නවා 70 වසරක සාපේ කියලා. යකෝ වික්ටෝරියා ගහදුවේ නැත්නම් අපි කොහොමද අද මේ අපි ලයිට් එකක් හරි දාන්නේ? කොහොමද අපි සහල් ටික නිෂ්පාදනය කරගන්නේ? 1948 අපි 135යි සහල් නිෂ්පාදනය ලංකාවේ. ඩීඑස් නැග මහත්තයාට, ඩලිස නැග මහත්තයාට, ගාම්ස නැග මහත්තයාට, ජේ.ආර්. මහත්තයාට පින් සිද්දන්නේ 100% අපි මේ රටේ නිෂ්පාදනය කරනවා. අනුර කුමාරගේ අප්පොච්චර පින් සිද්දන්නේ නෙමෙයි. අනුර කුමාර මොනවද කරේ? දේපළ විනාශ කිරීම,
මහින්දරාජ පක්ෂල බලයටගේම චන්ද්‍රිකාල බලයටගේම මේකවත් මිනිස්සුන් යොලුවට වැඩ කරන්නේ නැද්ද? මොකද දඬු කුමාරලා මේ රට වෙනුවෙන් කරේ කියලා කියනකො ඉස්පිරිත් මේවා වහලා තිබ්බා. මම දැක්කා විජේවීර කියනවා වැල්ලවාය පාර හදන්නේ ඇමරිකන් ජෙට් බාණ්ඩ කියලා. ඒ කාලේ කරන හැම එකකටම දැම්මා උදැල්ල. පෞද්ගලික විශ්වවිද්‍යාලයට කොච්චර නවත්තලා තිබ්බද අවුරුදු 4ක්. මගේ අයියා පෞද්ගලික විශ්වවිද්‍යාලයේ කන්සල්ටන්ට් දැන්. බේස් ක්‍රොනික් පේන් ස්පෙෂලිස්ට් එංගලන්තේ. කී දෙනෙක් දොස්තරවරු බිහිවුණ නැද්ද? ඒවා වැහුණනේ වැහුණනේ. ඒ වැහුවේ නැත්තම් අද කොච්චර දොස්තරවරු බිහි වෙලාද මේ රටට? එහෙම කරපේ උන් තියෙන තමයි කියන්නේ උන් තමයි සාපේ මේ රටේ. LTT එකයි JP එක තමයි සාපේ මේ රටේ. ඒවා තිබ්බේ නැත්තම් අද මැලේසියාව සිංගප්පූර බවට මේව පත් වෙලා. ඉතින් ඒක මේ ජනතාවට සමහර මේ ඔලොමොට්ටල යන තේරෙන්නේ නැහැ මේක පුදුම වැඩක් නේ කියන්නේ. ඉගෙන ගත්ත මිනිස්සුනේ මේ කතා කරන්නේ සමහරලාට. වෛරයට තරහට අර ඔක්කොම අමතක කරලා බුරු වදන් වලට කතාවට අහු වෙනවා. ඉතින් ඒකට මේ මේ මං හිතන්නේ ජනතාව පොඩ්ඩක් ඔළුව පාවිච්චි කරන්න. බොරු කියනවද? මේ කියන දේවල් කරන්න පුළුවන්ද? මේවා කලන්න පළපුරුද්ද තියනවද? පොඩ්ඩක් සාවධානවතුමල්ලා තරහ ගන්න නැතුව ආය නැවත ගෝඨාභය කෙනෙක් නම් ගේන්න එපා දෙයෝ සාක්කිය අපිට නම් ආය නම් හුස්ම ගන්න හම්බෙන්නේ නැහැ. ගෝඨාභය රාජපක්ෂ අඩුම ගානේ හමුදාවේ හැරි ඉඳලා වැඩ කරලා තියෙනවා. දාලා ගියා. ඒකත් බලන්න තිබ්බා. ඉතින් ඒ හින්දා පොඩ්ඩක් මන් නම් දන්නේ නැහැ මට එක්කෙනෙක්වත් හිතා ගන්න බෑ ජනතා විසින් ප්‍රපුණේ ඇමතිකමක් සාර්ථකව කරන්න පුළුවන්. හතරක් කරානේ. දැන් මම කරේ මාස 7යිනේ. මම මාස 7යි ජස්ටිස් මිනිස්ට්‍රි එකේ. ඊට පස්සේ ඒ ටිකේ මම ගොඩනැගිලි ටික හදාගෙන ඔය සිරකරුවන්ට එහෙම මම විශාල මෙහෙවරක් කරා. ඊට පස්සේ මම කාන්තාව 10,000 පුහුණු කරා ඒ කාලේ මගේ සල්ලි වලින්. සිම්ප්ලි විමෙන් කියන වැඩසටහන මගේ ඔබතුමාලා එන්න ඇති ඒකට මම විශාල පිරිසක් අද වෙනකොටත් මහනවා හම්බ කරනවා 1,00,000-2,00,000 වැඩිය හම්බ කරනවා ඒ කට්ටිය. දැනුත් මාත් එක්ක ඒ කාන්තාව සම්බන්ධ වෙනවා කතා කරලා සර් අපිට ගොඩක් පිං කියලා. ඊට පස්සේ ඊළඟ මිනිස්ටර් එකේ මට හම්බුනේ තව මට අවුරුද්දක් තිබ්බේ නැහැ ඉන්ටර්නැෂනල් ට්‍රේඩ් එකේ. ඒකේ මම අපනයන ප්‍රතිපත්තිය හදලා ජාතික අපනයන ප්‍රතිපත්තියේ 1,00,000 මිලියන 2000ක් සමාවෙන්න. මිලියන 2000ක්. මිලියන 2000 වැඩි වෙන්න ඕනේ 100,000 ගානෙන් තව 10%ක් වැඩි වෙන්න ඕනේ. 20,000ක් 120,000ක් ආධාර තෑගි වශයෙන් ලැබිලා දැන් අපි හදලා තියෙන්නේ. ඒක ලොකු ඉස්සරහට ලොකු ආයුධයක් අපිට මේ අපනයන දිනු කරන්න. ඔක්කොම ස්ටඩි කරලා තිනවා. හැම අමාත්‍යාංශෙම හැම ආයතනෙම මොනවද වෙන්න ඕනේ බොටල් නෙක්ස් කොහෙද තියෙන්නේ? කොහෙන්ද වෙනස්කම් වෙන්න ඕනේ? කොහෙන්ද මේක වැඩි කරගන්නේ? කොහොමද අපේ ඊසෝඩ් ඉන් බිස්නස් ස්ටෑන්ඩඩ් වැඩි කරගන්නේ? මේ ඔක්කොම තියෙනවා. ඊට පස්සේ අනිත් එක මම මිල්ලනිය ප්‍රදේශයේ අක්කර 400ක් රෝජනා සමාගම ආවනම් එහෙම ෆැක්ටරි දැන් අඩුම ගානේ 100ක් මේකට ආරම්භ කළා. ඉතින් මේවා අපි අත්දැකීම් එකනේ අපි කියන්නේ. මට තිබ්බ පොඩි අවස්ථාවේ මේ මම ඇමති නෙවෙනේ, නියෝජ්‍ය සහ රාජ්‍ය ඇමති. ඇමතිකා කමුණොත් අපි කොහොම කරයිද? ඒවා කරනකොටත් විජේදාස රාජපක්ෂ මහත්තයා බ්ලොක් කරා, මලික් සමරේ මහත්තයා බ්ලොක් කරා, EDB එක BOI එක ඔක්කොම වැඩ කරන්න පටන් ගත්තේ මාත් එක්ක රාජ්‍ය ඇමතිවරයත් එක්ක. ඒ මම හොඳට වැඩ කරපු ඉඳන් අපේ හොරකම් නැහැ, පිරිසිදු වැඩ කරා. ඒ හින්දා මම එක්කෙනෙක් ගැන කියන්නේ, මම මට වෙන කට්ටිය ගැන කතා කරන්න බෑ. අපි ඒ වගේම දක්ෂ විශාල පිරිසක් අපේ ඒ අමාත්‍යාංශ නියෝජ්‍ය ඇමතිවරු වශයෙන් හිටියා. ඉතින් රලික්ස් මහත්මයා එතුමාගේ ගෝල බාලයන් තමයි ඇමතිකම් දුන්නේ. එතුමාගේ යාළුවන්ට, එතුමාගේ සූච කීකරුව, එතුමත් එක්ක වෙන ගනුදෙනු තියෙන පිරිසකට තමයි එතුමා ඔක්කොම දුන්නේ. ඉතින් ආය නම් එතුමා ගැන හිතලා වැඩක් නැහැ. එතුමාගේ අවසාන මේ මැතිවරණය. මං කියන්නේ රටේ ජනතාව පොඩ්ඩක් හොඳට හිතලා බලලා අපිටම දෙන්න ඕනේ කියලා මං කියන්නේ. හිතලා බලලා කවුද දක්ෂ මිනිස්සෙක් ඉන්නේ, කවුද හොරකම් කරන්නේ නැත්තේ, කවුද දූෂණ විරුද්ධ වැඩ කරන්නේ, කවුද හොරු අල්ලන්නේ, කවුද හොඳ කණ්ඩායම කාටත් තියෙන්නේ කියලා මේ දේ බලලා බුදුමල්ලා බුදුමලේ තීන්දුව ගන්න හොඳ ජනාධිපතිවරයෙක් බිහි වෙයි. බොහොම ස්තුතියි. The News Reporter. වාරණයෙන් තොර අපක්ෂපාතී වාර්තාකරණය.